ඉතින් ඔයාලට මතක ඇති object oriented programming පළවෙනි වීඩියෝ එකේදී අපි කතා කරා access specifier කියලා දේවල් ටිකක් ගැන. ඉතින් මම ඊතරදී ඔයාලට කිව්වේ public private මේ වගේ පුංචි කතන්දරයක් විතරයි. හරි. මේ වීඩියෝ එකෙන් අපි හරියටම බලමු මොනවද මේ access specifier කියන්නේ කියලා. ඉතින් access specifier කියන්නේ අපේ class එකේ තියෙන attributes methods අපි කොහොමද access කරන්න කියලා specify කරන keywords කීපයක්. ඉතින් C++ language එක ගත්තහම මම මෙතනදී C++ ගැන කතා කරන්නේ මම මේ video series එකට පාවිච්චි කරන්නේ C++ කියන language එකනේ. අන්න ඒ නිසා C++ language එක ගත්තහම C++ language එකේ access specifier තුනක් අපිට බලා ගන්න පුළුවන්. එකක් private අනිත් එක public අනිත් එක protector. ඉතින් දැන් අපි බලමු මේ තුනේ වෙනස්කම් මොනවද කියලා. පළවෙනි එක private access specifier. ඉතින් මේ private access specifier කියන එක අපි පාවිච්චි කරොත් එහෙම අපි ඒක පාවිච්චි කරන්නේ සාමාන්‍යයෙන් attributes වලට කලින් attributes methods මේ කියන්නේ private කරන්න ඕන attribute සහ methods වලට කලින් private කියන keyword එක පාවිච්චි කරලා double dot තියලා ඊට පස්සේ තමයි අපි අදාළ attributes ටික method ටික අපේ class එකට දාගන්නේ. ඉතින් මේ private කියන එක අපි පාවිච්චි කරොත් එහෙම අපිට මේ class එකෙන් පිට ඉඳලා මේ class එකේ scope එකෙන් එළියේ ඉඳලා මේ private එක ඇතුලේ declare කරන මේ private එක ඇතුලේ අපි දාගන්න attributes methods access කිරීමේ හැකියාවක් නැහැ. හැබැයි අපිට public method එක කරහා අපි කලින් video එකේ කතා කරපු constructor එක වගේ public method එක කරහා අපිට හැකියාව තියෙනවා මේවට access ගන්න. නමුත් මේන්ම තීරිය තමයි private ඒ කියන්නේ directly අපිට මේ private attributes methods class එකේ scope එකෙන් එළියේ ඉඳලා access කිරීමේ හැකියාවක් නැහැ. හරි. ඊළඟට public method public attributes කියන්නේ මොනවද? මේවා අපිට class එකේ ඇතුලේ ඉඳන් වුණත් class එකේ එළියේ ඉඳන් වුණත් class එකේ scope එකෙන් එළියේ ඉඳන් වුණත් access කිරීමේ හැකියාව තියෙනවා. හරි. public private කතන්දර දෙක හරි. but මොකක්ද මේ protector කියන්නේ? protector access specifier එකේ වෙනස තමයි මෙයාගේ මේ protector කියන එක පාවිච්චි කරාට පස්සේ මේ class එකේ scope එකෙන් එළියේ ඉඳලා අපිට මේකේ attributes ඒ වගේම methods ඒ කියන්නේ protected attributes protected methods access කිරීමේ හැකියාවක් නැහැ. නමුත් මේ class එකේ inherit වෙච්ච අනිත් class වලට ඒ කියන්නේ මේ class එකේ child class වලට මෙයාගේ මේ attributes methods access කරන්න පුළුවන්. මොකද්ද ඒ කිව්වේ inherit child right. දැන් මම කලබල වෙන්න එපා. ආයිඩියා එක විතරක් තියාගන්න අපි ඉස්සරහට මේ inherit class ගැන කතා කරනවා. හරි. ඉතින් access specifier තුනගෙන ඔන්න ඔය ටික තමයි අපිට කතා කරන්න තියෙන්නේ.